ඇඟටික හෝදගෙන ආමි චෝටයි ස්තුටීෂට් එක ඇඳගෙන උඩ බැල්ගනියට එනවා. ස්කිම් එකට උඩින් අහසින් ඉර බැහැගෙන යනවා. බැල්ගනියට කෙල්ලගේ නිවස හොඳට පේනවා. කෙල්ලගේ කාමරේ තියෙන්නේ උඩ කියලා ඔහු දන්නවා. කොහොමත් ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ උඩ කාමරවල. වෙලාව රෑ 7යි. හැම නිවසකම වගේ විදුලි බහන් දැල්වලා. දිනෙත් ඇගේ නිවස දෙස බලනවා. ඇගේ කාමරේ විදුලි බහන් දැල්වලා තියෙන්නේ. වහා මොනවා කරන කෙල්ලෙක්ද කියලා දන්නේ නැහැ. ඉගෙනගෙන ඉවරද ජොබ් එකක් කරනවද නැත්නම් මැරි කරන්න බලාගෙන ඉන්නවද? රෙජිස්ට්‍රේෂන් එක අරන්ද බැඳලාද ඩිවෝස්ද ඔයාට ලෙඩක්ද ඔයා හෝමෝද නැත්නම් මේ වගේ හැටිද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒ මොනවත් දන්නේ නැහැ. ඒත් මම කොල්ලෝ කෙල්ලෝ ටිකට පොරොන්දු වුණා ඔයාව එක්කගෙන ඉනවා කියලා. දැන් මොනවද කරන්නේ? What shall I do? දෙනිත් කොල්ලා දැන් 17 හිතනවා. පහලින් රාජපක්ෂ අංකල් යනවා. ෆයිල් එකකුත් අරගෙන. අංකල් කොහෙද යන්නේ? හා දෙනිත් පුතානේ. මම යනවා පුතා මේ පන්සලේ කඩන පින්කමට ස්කීම් එකේ කට්ටියකින් පොඩි ෂෙයා එකක් දාගන්න. කටින දානෙට. පුතාලගේ අම්මා හවස කිව්වා අන්නාසි සලාඩ් එකක් දෙන්නම් කියලා. මම මේ යනවා අනිත් අයගෙන් ගන්න. ඉන්න අංකල් මාත් එනවා. එන්නක පුතා. දෙන සිරප් දෙකක් දාගෙන පහලට එනවා. මම යනවා අම්මා. රාජපක්ෂ අංකල් එක කටින්නට දානේ ලියන්න. අම්මා hina වෙනවා. කොල්ලෝ නාම එහෙම යන්න ඕන කියලා අම්මත් හිතනවා. මාත් කම්මැලිකමේ උන්නේ. දෙන්නත් එක රවමක් යම් පුතා. යන් අංකල්. මුලින්ම යන්නේ ගුණරත්න නිවසට. එහි ඉන්න ගුවන්ගේ කොල්ලගෙත් යාළුවෙක්. කොල්ලා කෙල්ලගේ කාමරෙටම යනවා. ඇඳ උඩ පෙරලෙනවා. ඒ පාරම පන්සලේ වැඩට බැස්සද? නුවන්ගි අහනවා. දෙනෙත් hina වෙනවා. දන්නේ නැද්ද බං කම්මලිකමට? මියා වෙන්දිසි දාලාද? ටිකක් පිළිවෙලට හිටපන් නුවන්ගේ අක්කේ. කොල්ලාගේ යටකලිසමක් ඇඟිලි තුඩින් අරන් බිමට දාන ගමන් කියනවා. නුවන්ගි ඔහුට ගහනවා. දැන් ගැලෙවි බං. ඒක තමා මේ. කොල්ලා නහය අතුල්ලනවා. නුවන්ගි ඔහුට ගහන්න පන්නවා. කොල්ලා පනිනවා. ඊට පස්සේ යන්නේ මංජුල අක්කලාගේ ගෙදර. ඇයි විවාහුනේ මේ ළඟදී? බැන්දි අජන්තව. ඔහු ෆ්ලයින් ඔෆිසර් කෙනෙක්. ශ්‍රී ලංකා යාෆෝස් එකේ. අයියා දහයට එන්නේ නැද්ද අක්කේ? මේ දවස්වල පලාලි වල මල්ලි. මේ මාසේ අන්තිමටේ. බැන්දා ගියා නේද? දැන් යුද්ධේ නෑ කියන්න. ගෙදරට වෙලා අක්ක එක්ක ටිකක් උන්නම් මොකද නේද? ඒකනේ රට පෙරටලුනේ. කොල්ලා hina වෙනවා. මම අංකල් සලාඩ් එකක් දෙන්නම්. අයිස්ක්‍රීම් ටබ් එකකුත් දෙන්නම්. හරි දුව. ඔහොම ඔහොම වටේ යනවා. රාජපක්ෂ අංකලුයි කොල්ලයි කරුණාරත්න මහත්තයාගේ නිවසට යන්නේ අන්තිමට වගේ. කොල්ලට ඕන කලින් මේ නිවසට පැනගන්නයි. කරුණාරත්න මහත්තයා හරි ෂෝක් පුතා. හරි ඕපන් මනුස්සයා. ඒක තමානේ. දුව තමා ටිකක් ඔළුව. බලමු නංගි. ඔහු රාජපක්ෂ එක්කම ගෙට ගොඩ වෙනවා. ඇය අම්මා තාත්තාත් එක්ක සාලේම ඉන්නවා. කිල් ඇඳල ඉන්නේ තරමක් කොට කළු ස්කර්ට් ටිකක්. ඒකට ඇය ලව් ශ්‍රී ලංකා ටී-ෂර්ට් එකක් ඇඳගෙන උන්නේ. මේ ඉන්නේ බඩ්ඩ මලක්ම තමා. ඔහුට හිතෙනවා. ආ මේ රාජපක්ෂනේ. එන්න එන්න රාජපක්ෂ. කරුණානන්ද මහත්තයා සාදරයෙන් පිළිගන්නවා. මේ දිනෙත් පුතා කරු මහත්තයා. කොල්ලගේ තාත්තා ටික කාලයකට කලින් නැති වුණා. අම්මා නැෂනල් හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්. පේෂන්ට් කෙනෙක් බලන්න එහෙම යන වෙලාවට කියන්න. අනේ හොඳයිනේ පුතා ඉඳගන්න. කොල්ල කෙල්ල දිහා බල්ලා hina වෙනවා. ඇයි hina වෙන්නේ සලාක ක්‍රමයට කටකොනකින්. නෝනා අපි මේ රාජපක්ෂටයි පුතාටයි තේ ටිකක් හදමුද? මං අරන් එන්නම්. ඇනි ප්ලේන්ටියක් හොඳයි. කොල්ලගේ ටිකක් කට. ඇය රැහෙන් වගේ බලනවා. ලැජ්ජ නැද්ද ප්ලේන්ටිම ඉල්ලන්න? දෙන දෙයක් බොන්නේ නැතුව. ඇහෙට හිතෙනවා. නංගි ඒ ලෙවල්ද කරන්නේ? කොල්ලා හීනියට කතාවට සෙට් වෙනවා. අංකල්ල වෙන කතාවක්. නැහැ ඒ ලෙවල් ඉවරයි. කෝස් එකක් කරනු ඇති එහෙනම් නේ? නැත්තම් එක්ස්ටර්නල් ඩිග්‍රියක් කරනවද? කොල්ල වැල නැත්තම් අමාරුයි. මේකයි කතා කරන්නේ නැහැනේ. ඇද ගන්න වෙනවා. නැහැ. කිල්ලව කතාවට ගන්න එක ලේසි නෑ කියලා දැන් දිනෙත් දන්නවා. කොල්ල කිල්ලු ටික කිව්වේ ඇත්ත. මේකේ අලි ඔළුව. නැත්තම් වචන දෙකක් කතා කරන්න බැරියයි. මම නංගි දිනෙත්. දිනෙත් වීරසේකර. ඉස්සරහා බෝගන්විලා වාලා තියෙන ගෙදර ඉන්නේ. ඕන දෙයක් වුණොත් කතා කරන්න. මම ඉන්නවා. මේ දවස්වල මම A level ඉවර කරලා computer software degree එකක් කරනවා.
මේ සෙකන්ඩ් ඉයර් යන්නේ. ගොඩක් වෙලාවට ගෙදරින් ඉඳන් මම ස්ටඩිස් කරන්නේ. ඕන වෙලාවක ඕන දෙයකට කතා කරන්න. බැල්කනීට ඇවිත් දිනෙත් කියන්න. මම දිනෙත් ළඟ. යන්නම් නංගී. දිනෙත් ඔය ටික කියලා එදා ගෙදරින් ආවේ. එහෙම කිව්වා කියලා කෙල්ල කතා කරන්නේ නැහැ කියලා දිනෙත් දන්නවා. කොල්ලා එදා රෑ 10 වෙනකල් උන්නේ බැල්කනී. කෙල්ල අඩුම ගානේ බැල්කනියටවත් එයිද කියලා බලන්න. ඒත් බැල්කනිය පැත්තේ දොර ඇරෙන්නේවත් නැහැ. දැන් මොකද කරන්නේ? අලිවංශින් කිව්වා දවස් 10කින් කෙල්ල එක්කන් එනවා කියලා. මේකගේ ඔළුවනේ වචනයක් කතා කරන්නේ නැහනේ. දෙනෙක්ගේ ඔළුවක් දැන් අවුල් වෙලා. කොල්ලට පාඩම් කරන්නව නිවනක් නැහැ. සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්නවා කියන්නේ හරි සේවින් කරන්න ඕන දෙයක්. පරිගණක මුදුගාංග කියන්නේ ලේසි පාසු දේවල් නෙමෙයි. ඒත් දැන් ඒක කරන්නවත් ඔළුවේ නිදහසක් නැහැ. සිහිවෙන්නම මේ කෙල්ලව. වෙලාවකට හිතෙනවා ගිහිල්ලා මගේ චැලෙන්ජ් එක විද්‍රෝ කරගන්න. බෑ කියලා. ඒත් ඒක නෝන්නේ වැඩක් දෙනෙත්. ඇයි බොච්චර ලේසින් පරාජය පාරගන්නේ? ටිකක් ට්‍රයි කරපන්කෝ. මොකක් කර ගේමක් ඇතිනේ. හිත කියනවා. ඉතින් කොල්ලා හිතනවා. මේ දවස්වල කොල්ලා ගෑන්සීර සෙට් වෙන්නෙත් නැහැ. දෙනා වරෙන්. කොල්ලෝ පහලින් ඉඳලා කතා කරනවා. කොල්ලා බැල්කනී තාප්පෙට බර වෙනවා. බෑ මචං. මම මේකේ එකගිනම තමයි එන්නේ. Give me 10 days. කොල්ලා කියනවා. අනිත් උන් hina වෙනවා. කෙල්ල මෙයි. ගිනියු කෙල්ලගේ ජංගියා. කොල්ලෝ කියනවා. දෙනෙට මේවා ඇහෙනවා. එහෙනම් එහෙමයි මට කියන්නේ. බලමු. මං ගේන්නේ කෙල්ලගේ ජංගියක්ද කෙල්ලවද කියලා බලමු. දෙනෙට නැති ශක්තියක් එනවා. ගහනකොට එහෙමයි. සමහරු ඇටෙනවා. සමහරු නැගිටිනවා. කොල්ලත් ඒ වගේ. කොල්ලා නැගිටිනවා. කෙල්ලගේ අම්මා ළඟ ෆුර්සිටියට යනවා. කොල්ලත් යනවා. ආ පුතානේ මම මේ ෆුර්සිටියට යනවා පුතේ. මේ කොහොමද ඇන්ටි? හොඳයිද? අනේ ෂෝක් පුතා. ඇත්තරම ෂෝක්. අංකලුත් කියන්නේ අපි මැරෙනකල් මෙහෙම ඉමු කියලා. එහෙම හිතුව එක කොච්චර හොඳද ඇන්ටි? ඇන්ටිලා කලින් උන්නේ කොහෙද? අපි නාවල පන්සල පාරේ උන්නේ පුතේ. එහි ගියේ වික්කා අපි. අනේ ඒ පැත්ත ෂෝක් නේ. ඕ හදිස්සි අපිට රට යන්න උනා. අංකල් හදිස්සි ඒ තීරණය ගත්තේ. පස්සේ අපි ඔස්ට්‍රේලියාව හිටිය අවුරුදු 3ක්. පස්සේ ජීවිතේ එපා වුණා. ඊට පස්සේ තමා මේ ගියේ ගත්තේ මංජනායකලාගෙන්. එයාලගේ සිස්ටර් උන්නේ අපි එක. නිගංජලා හැමදේම කියනවා. කොල්ලත් හොඳ කඩේ. ආ නංගිත් උන්නේ එහෙද? ඔව් එයා ඒ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කළා. දැන් ඔය එකේ ෆයිනල් එකට පාඩම් කරනවා. එක්සෑම් එක ගන්න යයි. තව අවුරුද්දකින් විතර. ඒක තමයි අපි එක කතා කරන්නේවත් නැත්තේ. අනේ එහෙම අයිතක් හිතන්න එපා. එයා නරක කෙල්ලෙක් නෙමෙයි. ඔය ඇටි. අනේ එහෙම හීනෙන්වත් හිතන්නේ නැහැ ඇන්ටි. ඒත් දුකයි කතා කරන්නේ නැති වුණාම. එහෙම හිට කතා කරයි පුතේ. කොල්ලා ආයෙත් හැල්ලා ගෙදර එනවා. ඔහු කෙලින්ම ගන්නේ නිසල්ට. නිසල් දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මෙල්බන් වලයි. කෙල්ලගේ අම්මා දැන් ටිකකට කලින් කිව්වේ නිසල්ගේ නැන්දා, ඒ කියන්නේ මංජනායක අංකල්ගේ නංගි උන්නේ යාළ එක කියලායි. කෙල්ල ගැන විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.